නමත් සෑයර් පන්දි නිමාදෙන් වසිනු හැම වල්නවා රූපලවර්නමාල වල්නමාන සදූ සදූ සදෝ තාම බණ පටන්ගත්තිනය ඒ නිසා ඉඳගෙන ඉඳලා මාරු ඇති නැකිටලා අපි ආයමත් චෛත්‍යයට වන්දනා කරලමු වාඩියුම්. හැම දෙනාම ඉන්න තැංගොලින් නැකටින්. හැම දෙනාම දොහොත් මුදුන් දේගෙන. අපේ බුදුරජාණන් වහන්සේ එදා පන්සීයක් මහරහතන් වහන්සේලා සමඟ සමාපත්තිස්ුවයිෙන් වැඩ සිටි මේ උතුම් පුණ්‍ය භූමිය දෑස් පියාගෙන හිතේ සිහිකරගන්න. ඔබ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ මේ පිම්බිමමත. මේ මහා සෑ ඉදිවෙච්ච මේ උතුම් පුණ්්‍යේ භූමිය මත, පන්සීයක් මහරහතන් වහන්සේලා සමඟ සමාපත්තියෙන් වැඩසිටිය. ඒ සිදුවීම හිතේ සිහිකරගෙන හදවතින්ම වන්දනා කරමු. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පන්සීයක් මහරහතන් වහන්සේලා සමාපත්තියෙන් වැඩසිටිය, මේ උතුම් පිම්බිමට මාගේ නමස්කාරය වේවා කියලවන්දනා කරා. කුසද බදුරජාණන් වහන්සේ හතලිස්දාහක් මහරහතන් වහන්සේලා සමග මේ පින්බිමේ සමාපත්තිීෙන් වැඩ හිටිය. කෝනාගමන බුදුරජාණන් වහන්සේ තිස්දාහක් මහරහත්තන් වහන්සේලා සමඟ මේ පිින්බිමේ සමාපත්තියෙන් වැඩ හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසිදාහක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ සිටිය. ඒ සිව් බුදුරජාණන් වහන්සේලා සමාපත්ති සවීම් පූජනීත්වයට පත් කළ මේ මහා සැයි පිහිටි පිම්බීමට මාගේ නමස්කාරය වීවා කියල සාදු කියල වන්දනා කරන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වච්ඥ ධාතුන් වහන්සේලායිදා මේ භූමී අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑවා. දෑත නලලිතියාගෙන මේ චෛත්‍යයට එහ ලහස්කුස දිසාාව බලාගෙන හිතේ මවාගන්න පුළුවන්නන් සිහිකරගන්න. ද්‍රෝණයක් සරවච්ඥ ධාතුවන් වහන්සේලා ධාතු කරඬුව සමගහස්සට පැනනැගලා කරඩු අහසේ විවර වෙලා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් බුදුරුව දෙතිස් මහාපුලුස ලක්ෂණයන්ගේ යුක්ත ඒ අංග සම්පූර්ණ බුදුරුවක් අහසේ මැමිලා. බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහරවන යමා මහ පෙළහර යමකමහා ප්‍රාතිහාරය බුදු සිරුරෙන් ගිනි දැල් විහිදෝමින්. ජල දහරාවන් විහිදෝමින් යමා මහ පෙළහර පෑ මේ උතුම් පුුණ්්‍යභූමිය ඒ උතුම් සරවච්ඥ ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වීවාකල සාදු කියලවන්දනා කරන්න. ඒ වගේම රජ්ජුරෝ ධාතු කරඩුව හිසේ තියාගෙන පෙළහර පෑමෙන් පස්සේ ආයමත් කරඩුවට වැඩම කරලා රජුරුවන්ගේ හිසමත පිහිටි කරඩුව. රජ්ජුරෝ මේ දහතු ගර්භේ රිදීයෙන් කරපු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපුයේ පරිනිර්වාන ආසනය හා සමාන ආසනයක් මත. උතුරට හිසලා සිංහ සේයාාවෙන් මේ දහතුන් වහන්සේලා වැඩසිටිත්වා. අවුරුදු පන්දාහක් යනතෙක් මේ දෝනයක් දාතුන් වහන්සේලාට උපට්්‍රවයක් අනතුරක් නොවේවා. කියන අධිෂ්ඨානය සෙහිකරනවත් සමගම දහතු කරඩුවෙන් දහතුන් වහන්සේලා මිදිලා. බුදුරුව මවාගෙන පිරිනිවන් පාපු ඉරියව්ුවෙන් වැඩ ඉඳල ධාතුන් වහන්සේලා පිරිනිවන් පාපු ස්ුරූපෙන් මේ දාතු ගර්බී වැඩසිටිය. මහ රහතන් වහන්සේලා පහන් දල්වොල අධිෂ්ඨානයක් කරා මේ පහන් අවුරුදු පන්දාහක් යනතෙක් නොනිමේවා. දහතු පරිනිර්වාණී සිදුවෙන දවස්සේ ධාතුන් වහන්සේ අහසට පැනනගිෙනකොට පහන් නිමේවා. එතෙක් මේ පහන් නොනිමේවා. මේ මල් පර නොමේවා කියලා රහතන් වහන්සේ අධිෂ්ඨානයෙන් පිහිටෝපුයේ පහන් අදටත් දාතු ගර්භය තුළු දැල්වෙනෝ. ඒ උතුම් දහතුන් වහන්සේලා සිහිකරගෙන. මේ චෛතිරාජාණන් වහන්සේ දෙස බලාගෙන හදවතින්ම වන්දනා කරන්න ඔබටත් මටත් අප හැම දෙනාටමත්. මේ මහා සෑ වන්දනා කිරීමෙන් ලැබෙන ඒ මහා පින උතුම් නිවන්න අවබෝධය පිණිස්සම අප සියලු දෙනාටම උපකාර වේවා, වේවා, වේවා. ඒ මහා සෑයටත් ධාතුන් වහන්සේලාටත්, දහතු ගර්බය තුළ වැඩ සිටින සියල්ලු ද්‍රෝණයක් සර්වච්ඥ්‍ය ධාතුන් වහන්සේලාටත් මේ මහා සෑයටත් මාගේ නමස්කාරයම මේවාවවාසාධෝසාදෝසා. දැඩි අධිෂ්ඨානයක් ඇතිකරගන්න මේ වගේ මොහොතක් ආයමත් ජීවිතය ඒ කියලා අපිට හිතන්න බෑ. ඒනිසා මේ මහා සෑ වන්දනා කරලා හිත පහදවාගෙන. ඒදාතුන් හන්සේල්ල වන්දනා කරගන්න පිනම ඔබ හැම දෙනාටම මරණ මංචකේ පවා සිහිවේවාකෙන් අදිිෂ්ඨානෙන් මේ මහා සෑවරණා ධර්ම දේශන ආරම්භ කරන්න අපි සූදානන්ගෙන හැම දෙනාම් හඬනගා සාධකාරයක් තියන සාධෝසාධෝසා නමෝතස්ස භගමතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස අතිගෞරුවණීය පූජනීිය මහා සංගරත්නය අවසරයි. ලක්ෂ සංඛ්‍යයාත සැදැහැවතුන් පිරිසක් මගේ බුදුරජාණන් වහන්සේගේ විශාලම දහතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩසිටින මේ මහා සෑයට ජීියුමාන බුදුරජාණන් වහන්සේට සේ පූජාවන් පවත්වන දවසක්. අහසේ ඉදං ගුවනින් මල් ඉසිමින් මේ මහා සැයි දහතුන් වහන්සේලාට පුෂ්පෝපාහාර දක්කපු දවසක්. මේ මහා සැයි පේෂා වලලු මත කෝටි ගණනක් සුවඳ මල් බෝම සද්ධාවෙන් ලංකාව පුරා සැදැහැවතුන් අරග නැවිල්ලා මහා සැයි පුදපු දවසක් අට විසි බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ප්‍රතිමා තැම්පත් කරලා ඒ බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ සිහිපත් කරමින් ඒ බුදුරජාණන් වහන්සේලාට ඒ සියල් පෝජාවන් සිදුකරමින් බුදුගුණ වර්ණා කරමින් මහා සෑ වරණා කරන දවසක් පිංගතුනි අද දවසෝබයේ ජීවිතේ මරණ මංචකයේ පවා මේ පින සිහිකරගෙන් අපි හැම දෙනාටම සුගතිගාමි වෙන්න මහා පින්රැස් වෙන දවසක්. පිංගතුනේ මිහිදු මහරහත්තන් වහන්සේදා මේ පින්බිමේ මේ මහමවුණාවයන මිහිදුු මහරහත්තන් වහන්සේට දේවානම් පේතිස්ස රජ්ජුරු අතපැක් වක්කරලා. පෙර බුදුරජාණන් වහන්සේලාට පෝජාකරපු මේේ භූමියම සංගසතු කරලා. ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙනුත් මෙිහිදු මහරහතන් වහන්සේට පූජා කරා. එදා මෙහිදු මහරහතන් වහන්සේ මේ පිම්බිම පිළි අරගෙන මේ චෛත්‍යය පිහිටි තැන එදා සමාපත්තිීන් වැඩහිටිය. දේවානම්පීතිස රජ්ජුරෝ සමන්පිච්ච මල්වට්ටියක් හදාගෙන මෙහිදු මහරහතන් වහන්සේ බලන්නාපු වෙලාවේ. උන්හන්සේ මේ භූමිය වැඩයින්න මේ ස්ථාන ඉන්න බව දැනගෙන මෙතන ටැවිල්ලා උන්නහන්සේ සමාපත්තියෙන් නැකිටිනකම් බලාගෙන ඉඳලා උන්නවහන්සේටර් මල්වට්ටිය පෝජ කර. මෙහිු මහරහතන් වහන්සේ මල්වට්ටි අතේ තියාගෙන අධිෂ්ඨානයක් කරලා රජ්ජුරුවන්ට දුන්න රජතුමනි මේ මල්ටික මේ භූමිය මේ මහපොලොවේ එහින්න. එදා රජ්ජුරුවෝ මේ භූමිය වටේට ඒ තමන් ගෙනල් ගෙනත්ව හිදු රහත්තන් වහන්සට පූජාකරපු මල්ටික සමන් මල්ටික මේ භූමියට එහිනකොට මහපොලොව ගිගුරුම් දෙමින් කම්පාවට පත්තුනා. රජජුරෝ පුදුමයට පත්වනා ස්වාමීනේ මල් ඉහින්නකොට මේ මහපොලොව කම්පාවෙනවා මොකක්ද හේතුව කියලාහ. අන්නේ වෙලාවේ මිහිු මහරත්තන් වහන්සසිකේ නො රජතුමනනි මේ භූමිය කු සද බදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා හතලිස් දාහක් මහරහත්තන් වහන්සේලා සමග සමාපත්තිීං වැඩසිටිය භූමිය. කෝනාගමන බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා තිස්දාහක් මහරහත්තන් වහන්සේලා සමග සමාපත්තිීං වැඩසිටිය භූමිය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා විසිදාහක් මහරහත්තන් වහන්සේලා සමග සමාපත්තිීං වැඩසිටිය භූමිය රජතුම නඒවිතරක් නෙමයි. ගෞතම බුදුරජාණන් වහන්සේ පන්සීයක් රහතන් වහන්සේලා සමග තුංගනි වතාාව කැලණියට වැඩමකරපු වෙලාවෙ. මේ මහා සෑ පිහිටි මේ භූමිය මත. එදා කලින් වැඩල් සිටි බුදුරජාණන් වහන්සේලා සමාපත්තිීං වැඩසිටිය සේම, පන්සීයක් මහරහත්තන් වහන්සේලා සමග මේභූමයේදී. ගෞතම බුදුරජාණන් වහන්සේත් සමාපත්තිීං වැඩසිටිය. රජතුමනි මේ භූමිය අනාගතේ. බදුරජාණන් වහන්සේගේ දහතුන් වහන්සේල විශාල් ප්‍රමාණයක් තැම්පත්තිලා ලෝක පූජනීය දෙෙවමිනිස් ලෝකයා වන්දනා කරන මහා සෑයක් ඉදිවෙනවා. අන්නේ නිසයිකිව මේ මහපොළෝ කම්පාවට පත්තින්නේ. දේවානම් පීතිස් රජජරුවන්ට මේ කාරණය අහල පුද්දුම ආසාාවක් සතුටක් ඇතිවුුණානේ ස්වාමීන්නේ මම මේේ මහ සෑ හදන්න. ඔබහන්සේ මට උපදෙස් දෙෙන් අනුසාසනා කරන්න මගේ රාජ්‍ය කාලිය තුළ, මගේ අතින්ම මේ මහා සෑ හදන්න. ඒලේ මිහිතු මහරහත්තන් වහන්ස කියේන රජතුමනී මේ මහා සෑ හදන්න සුදු සෞබනමයි. අනාගතයේ ඔබේ මනුපුුරෙ හැටියෙට දුටුගැමුණු නමින් කුමාරයෙක් පහළවෙනවා. අසංකීකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙනයන මහා පිංවන්ත කෙනෙක්. මේ මහා සෑ හදන්නම පෙරුම් පුරාගෙනන කෙනෙක්. අන්නේ කනාා තමයිකිව සුදුස්සමී මහා සෑ හදන්න. එදා රජරුවෝකින ස්වාමීනී හෙමනං මගේ මොනුපුුරෙක් නංගේ මහහා සෑ හදන්නේ. මම හැදදු හමොකද මගේ මනුබුරෙක් හැදු හමමුොකද. මමත් ඒ පින අනුමෝදංගවෙනවා කෙල සාදු කෙලඒ පිනේද අනුමෝදංගුණා. මෙහිදු මහරාතන් වහන්සකින රජතුමනි අනාගතේ ඔබේ මොනුපුරෙක් හැටියට පහලවෙන්න ඒ රජුරුවන්ට මේ භූමි හඳුනගෙන ඒ මහා සෑය ඉදි කරන්න මේ සියලු තොරතුරු සටහන් කරලා මේ බිමේ සෙල් ටැබක් පිහිටවන්න. මෙිහිදු මහරාතන් වහන්සක උපදෙස් පරිදිේ එදා දේවානම් පේතිෂ රජජුරෝ මේ චෛත්‍ය එදිවෙන භූමිය සියලු තොරතුරු සටහන් කරලා සෙල් ටැබක් පිහිටෙව්වා. ඒ වගේමයි රත්තරම් පත්තීරු කීපේක ඒ සියලු තොරතුරු සටහන් කරලා කරඩු කීපේක තැන්පත් කළ ස්ථාන කීපේක ආරක්ෂිටව තිබ්බා. අනාගතේ දුට රජුරුවන්ට මේවා හොයාගෙන මේබීම අඳුනගෙන මේ මහාහෑය ඉදි කරන්න පහසුව පිණිස. පිංහතුනේ දුටගැමුණු රජ්ජරෝ මේ රට එක්සේ සත් කරලා. අනුරාධ පුරේ එදා රටේම රජතුමා හැටියට අභිෂේක ලබලා. පෙර රජවරුන්ගේ පුරුද්ධානුව එදා තිසාවැැවේ දියනාන්න ගිය වෙලාවේ. ්‍රරජ්ජුරුවන්ගේ අමාත්‍යවරු ඇතුළු පිරිස යුද්ධේ ඉදිරියේ මරගෙනගිය සරච්ඥ ධාතුන් වහන්සේලා තැන්පත් ජයකොන්තේ අරගෙන ගිහිල්ලා. ඒ රජ්ජුරුවෝ තිසාවැැවේ නාලා ගොඩට එනකං ඒ අසල පිහිටි තැනක මේ ජයකොන්තේ පිහිටෝලා. අමාත්‍යවරු පිරිස එතන වාඩිවෙලා හිටිය. රජ්ජුරුවෝ දියනාල තිසා වැැවින් ගොඩට ඇවිල්ලා ජයකොන්තේ ගන්න හදනකොටම මේ ජයකොත්තේ හොල්ලන්නවත්බ මහා ආශ්චර්යක් තිබ්බ තැන එහෙම්මම පිහිටල. රජ්ජුරුවන්ගේ අධිෂ්ඨානයක් තිබුණා පුංචි කාලේ දුටුගැමනු කොමාරයටත් තිස්ස කුමාරයටත් බත් කවනකොට තමන්ගේ පිය රජුරූ පොරුන්දුව කරගෙන තිබ්බා මහා සංගයාට නොදී කිසිම ආහාරයක් ගන්නේ පහ කියලා. හැබැයි රජ්ජුරුව රජවෙච්ච ගමන් සිහිකරල බැලුවේ මගේ ජීවිතේ තුළ මම මහා සංගයාට පෝජා නොකර යම් කිසි ආහාරයක් ව්‍යාන්ජනයක් ගත්තද. මතක් වුණා මිනිස්වෑංජනයක් මං ගත්තා. ඊට දඩුවමක් වසේ මම, සංගයා වෙනුවෙන් බුද්ධ සාසනය වෙනුවෙන් යමක් කළෙ තුයිකෙන් අධිෂඨානනි රජ්රුවෝ තුළ තිබ නිසා රජ්ජරෝ තීරණයේ කරයිහෙමනම්මි ජයකොන්තේ තැන්පත් කරලා මම මහා සෑයක් ඉදි කරනවා. රජ්ජුරෝ රජකමට පත්වෙලා අවුරුදු තුනක් වගේ කාලයක් ඇතුළත මිනිස්සවැටි චෛතිරාජාණන් වහන්සේ තමයි ඉස්සරලාම ඉදිකරේ. යුද්ධේද තමන්ට, යුදධ ජයග්‍රහණය වෙනුවෙන් ජයග්‍රහණ සංකේතයේ හැටියට පෙරමුණේ අරගෙන ගිය සරවචඥ ධාතු තැම්පත් ජයකෝන්තේ තැන්පත් කරලා. මිනිස වැටි චෛත්‍යය හදල පූජා කරන්න ලංකා පුරා වැඩ සිට භික්ෂූන් වහන්සේලා ඇතුළ මේ රහතන් වහන්සේලට පණවිඩිය ලක්ෂයක් සග පිරිස රැස්වුනා. අනුදාහක් භික්ෂුුණීන් වහන්සේල රැස්සුුණා. මේ සියලු දෙනාට මිනිස්සවැි සෑත් මිනිස්ස වැටි විහාරයත් සංග සතු කරල පූජාකර දුටගැම රජ්ජුරු. ඒ තමයි දුටගැම රජ්ජුරුවන්ගේ පළවෙනි චෛත්‍යයාරාම පූජාව. දුටගැම රජ්ජුරුව මේ මහා සෑය කරවන්න පෙරයි සංගයා වෙනුවේ නව මහල් ප්‍රාසාධයක්ද කරලා පූජකර. පින්තුනි දුටගැම රජ රු ුදධ අවසන් වෙලා. මිනිසවැටි චෛත්‍ය හදලා සංගයාට පූජ කරලා ඉවර වෙලා සඟ පිරිස රැස් කරලා කියනවා ස්වාමීනේ ඔබහන් සේලාත් මේ යුද්ධෙ නිසා බොෝ පීදාවන්ට පත්වනා ඔබහන් සේලාට පෝය කර්ම විනේ කර්ම කරන්න යම් යම් බාධාවන් පවා සිද්ධ වින්න නැති ඒ නිසා ඔබොහන් සේලාට දිවිය මාලිගාවක් වගේ පෝයගයක් කරලමං පූජා කරන්න මට සුදුසු සැලැස්මක්ගෙනත් දෙන්න කිය. එදා මහරහතන් හන්ස එකතු වෙලා සාකච්ඡා කරලා රහතන් වහන්සේලා අටනමක්කට පැවරුවා දෙවලොවට ගිහින් සුදුසු සැස්මක් කරගෙනෙන්න්න. මේ රහතන් වහන්සේල් අටනම දිවලෝකයට වැඩම කරලා තාවතිංස දිවියලෝකයේ බීරණීකේන දිව්‍යංගනාවට පහළවෙච්ච නව මහල් දිවිය ප්‍රාසාදේ සැලැස් මැදගෙන. වලබඉද ඇවිල්ල රජරුවන්ට දුන්න රජස්තුමනනි මෙන්නනේදිහෙ. දිවිය මාලිගාවක් වගේ පෝයගයක් කරලා අපිට පූජකරන්. ඉර්දි බල සම්පන්න රහතන් වහන්සේලා දිියලෝකට වැඩම කරලා බීරණී කෙන දිව්‍යංගනාවගේ දිවිය මාලිගාවේ සැස්ම තමයි ගෙනහල්ලා රජ්ජුරුවන්ට දුන්නේ. අන්න ඒ සැලස්මට අනුව තමයි ලොවා මහාපාය නම්බූ. ඒ පෝයගේ උපෝසතාගාරය කරලා දුටු ගැමන් රජ්ජුරුව. මහා සංගයා උදෙසා සග සතුකරල පූජ කරේ. ඒ මහා පින්කම ඒ පූජාව අවසන් වෙලා රජ්ජුරූමොකද කරේ ලක්සයක් ධනය වේදන් කරලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් පැවැත්තුවා. ඒ පූජාව පවත්වල එනකොට රජ්ජුරුවන්ට ඊට පෙර රන් කරඩුවක එදා දේවානම් පේතිස රජ්ජුර ලියල තිබ්බ මේ මහා සෑ කරවන විස්තරය ලැබි තිබුණ. ඇබයි එදා බෝධීන් වහන්සේට පූජාවතියලා එනකොට මේ බූමියයේ පිහිටි සිල් ටැම්බ රජ්ජුරුවන්ට අරමාතයවුරු දැකළ ඇවිල්ලලා ආයමත්තයක කියව්වා. එදා දුටගැමුණු රජ්ජුරුවන්ට හිතුුණා මීදුු මහරහත්තන් වහන්සේ. එදා දේවානම් පේති ස රජ්ජුරුවන්ට මංගැන ප්‍රකාශයක් කරානේද. පින්ගතුනයේ ප්‍රකාශ ලියල තිබේ අනාගතයේ දුටුගැමුණු නම් රජකෙනනේ. එක සිය විසිරියන් ඔස මහා සෑයක් කරවලා බුදුරජාණන් වහන්සේගේ විශාලම දහත්තුන් වහන්සේල ප්‍රමාණයක් තැම්පත් කරලා මේ භූමී මහා සෑයක් ඉදිකරන වගයි කියනේ වැැකී සඳහන් කරලා තිබුණ. දුුටුගැමන් රජුරුව එදා ජෛස්ශ්‍රීීම හා බෝධීන් වහන්සේ වන්දනා කළ මාලිගාවටගේ මම කොහු මහරිම මේ මහා සෑ ඉදිකරනවාකින් අධිෂ්ඨානි හිතේ දරාගෙන. හැබැයි පංගතුනි දුට ගැමන් රජ්ජර. මාලිගාවට ගිහිල්ල තමන්ගේ සිරියහනේ නිදාගන්න ගිහිල කල්පනා කරනවා යුද්ධේ අවසන් වනාා අවුරුදු කීපයක් ගත වුණා විතරයි. අවුරුදු ගණනක් සොලීින් සමග යුද්ධ කරලා මේ රටේ බොහෝ පිරිසක් පීඩාවට පත් වනාා. මං කොහොමද මේේ මිනිස්සුන්ගෙන් අයබඳු අයකරන්න මේ මහා සෑයක් හදන්න. මං කොහොමද මිනිස්සුලවා ඒ තරන් ගඩොල් කප්පවන්නේ මේ තරම් මහා සෑයකට. රජ්ජුරුව මේ විදිහයට හිතනකොට රජ්ජරුවන්ගේ දවල චට්‍රේට අරක්ගත්ත දිව්‍යංගනාව දෙවිවරු අතේ පණවිඩේ ඇව්ව සක්‍ර දෙවියන්ට. සක්‍ර දෙවියන්ට දෙවියන්ගේ පණවිඩේගිය අන්න දුටුගැමුුණු රජ්ජරුව මහා සෑ ඉදි කරන්න ගඩොල් හොයාගන්නෙ කොහොමද. චෛත්‍යයට අවශ්‍ය ෝපකරන හොයාගන්නේ කොහොමද කියලා පසුතැවීමෙන් කල්පනා කර කරන්නවා. න්නේ වෙලාවෙ තමයි සක්‍ර දෙවියන් විශ්ව කර්ම දෙවියන්ට කතා කරලා අනකරේ ඔබ ගිහින්. නුටුගැමුණු රජජුරෝ මහා සෑ ඉදි කරන්න ගඩල් හොයාගන්නන්නේ කොහොමද අවශ්‍ය දෞවියය හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඔබ ගිහිල්ල මහා සෑයට අවශ්‍ය ගඩොල් මවන්. මහා සෑයට අවශ්‍ය අනෙක් සියල් උපකරන මවල එන්න කියලා විශ්ෂ කර්ම දෙවියන්ට සක්‍ර දෙවියන් විසින් අනකර. පින්ංවතුනිි විශ් කරම දෙවියන් මේ අනුරාධපුරේ උතුරු දිසාවේ ගෞ් හතරක් දුරින් ගඩොල් ගොඩක් මැව්වා මහා වනාන්තරයක් පිරන්න. එදා වැද්දෙක් දඩේ මේ අනකොට ඒ වනාන්තරේ හිටපු ක්ෂ දේවතාවෙක් අර වැද්දට පේන්න ගෝනෙකුගේ වෙස් වලාගෙන දුවගෙන දුවගෙනගී අර ගඩොල් ගොඩ දිහාාවට වෙද්ද දුවෝගෙන යනකොට ගඩොල් ගොඩ දකිනකොට මරමවා අතුරුදහංගුණනා. මේ වෙද ගඩොල්ටික දැක්කට පස්සේ පුදුමේයට පත්වනාා මහා විශාල වනාන්තරයක් පිරෙන තරං ගඩොල්. අපේ රජ්ජුරුව මහා සෑයක් ඉදිකරන්න සූදානන්ග වෙන වනේද. රජුරුවන්ට මේ පනවිඩේ කියන්න ඕන රජ්ජුරුවන්ට පණවිඩේ කීවට පස්සේ. රජ්ජුරුවයේ ගඩොල්ටික බලලා මේ මහා සෑ ඉදි කරන්න ඒ ගඩොල්ලොල ආරක්ෂාව පිනිිසත්. ගඩොල් ගැන පණවිඩේදීපු ඒ කෙනාවම පත්කරලා ඔහුට බොහෝති්‍යයාගභෝග ලබාදන්න අන්නේ විදිහෙටයි මේ මහා සෑයට ගඩොල් පහළ වනේ. පිංගොතුන අනුරාධපුර නගරයේ ඊසාන දිසාව දොලොස් ගෞ්වක් දුොරින් අවුරු විට කියලා ගම්මානයක් තිබුණා මිනිස්සුදේ ගොයං කපන්න මේ බීජ වපුරලා තාම පොළොවින් අස්සන්න ඉන ළඟ ිස්සු ල්ලට අනකොට වතුරබඳන්න. මෙන්න පොළුවෙන් හටගෙන තියන්නේෙ රත්තරම් පාට පැළ ලංවෙලා බලනකොට රන් පල පොළුවෙන් හටගෙන්. මේ රෑ එලිවෙනකොට පොළුවෙන් පහළවෙච්ච මේ ප සමහර පැල වියතක් තරන්දිගයි. සමහර පල අඟල් කීපයක් අඟල් දෙකතුනක් තරම් ප්‍රමාණී යොක්තයි. මේ රන් පැල එකතු කරගෙන මේ මිනිස්සු ගමීම මිනිස්සු සාධකාරදිදිියාවේ. අපේ රජ්ජුරුව මහා සෑයක් කිදිකරන්නේ යනවා රජ්ජුරුවන්ගේ පිනටයි මේ රන් පැල පහල වනේ කියලා රජ්ජුරුවන්ට ගිෙනත් පෙන්වා. රජ්ජුරෝ ඒ ගම්මානයට ගිහිල්ල ඒදිහා බලලයේ සියල්ල මහා සෑයි වෙනුවෙන් යොදාගන්න සම්මත කරලා ඒ ගමේ මිනිස්සුන්ට පනවිට කියපු අයිත් තෑගි බෝගදීලායේ සසිියල්ල චෛත්‍ය සඳහාජදේවා. ඒ වගේම නැගෙනහිර දිසාවේ අනුරාධපුරේ ඉඳං විශ්‍යයාට ගෞ්වක් දුරින්. තම්විට කියලයි දා තිබ්බ ගම්මානයකින් තඹ මතු වුණා. පිංහතු නේවිතරක් නෙමෙයි අනුරාධපුර නගරයේ දකුණු දිසාවි. ගෞ තිස් දෙකක් දුරින් ඇම්තොට දනව්ව කියන ප්‍රදේශයෙන් තමයි රිදී මතුූුණේ ගල්ලෙනකි. ඒවගේ මනුරාධපුර බටහිර දිසාවේ විසි ගෞවක් දුරින් උරුවල් නම් ගමින් මුතු පබුලු ගැල් හැටක්තරම් පිරන්න මහාසාගරින් ගොඩග හලතිබුණනම්. සිඟතුනි මහා සාගරයේ තමයි මුතු මැනිික් සක්සිිලා වෙරලු මිනි ආදී වටිනා මැනිික් වර්ගතියෙන්. මේ මහා සාගරය මතුවෙලා ගොඩගහපු මේ මුතු පබලුවාදී ප්‍රමාණ, ගැල් හැටක් තරං විශාල ප්‍රමාණයක්ය. ඒ සියල් රජ්ජුරෝ මේ චෛත්‍ය කර්මාන්ති සඳහයි දෙෙව්වා. ඒවගේම වයඹදිග ප්‍රදේශයේ විසි අට ගෞ්වක් දුර පෙලවාපි කියන ගම්මානී දිග රියනක්ත් වියත් හතරකුත්. අඟල් හතරක් තරම් ප්‍රමාණින් යුක්ත විශාල් මැනිිගල් හතරක් පොළො එම් පහළ වුන. පිංහතුනි අද මේේ මහා සෑ හතරකොනෙෙන් දාතු ගරුබේ මාලෝකොමත්වෙන්නේ. ඒ මැනිික්ගල්වලින් නිකුත්වෙන දීප්තිමට ්‍රශ්මිේ. මේ මහා සැයි ධාතු ගරබේ මාලෝකමත් කරන මැනිික් ගල් හතරක් මහ විශාල් මැනිංගල් හතරක් පොළුවෙන් පහලවුණ. ඒ විතරක් නෙමෙයි එදා මේ මහා සැයි කටයිතු වෙනුවෙන් ඉරදිබල සම්පන්න මහරහත්තන් වහන්සේලා. හිමාලයට වැඩම කරලා ආකාසගංගා වස්සල තියෙන නවල්ලීල මැටි තමයි අරගෙනාවේ පොළොවේ අත්තිවාරමට යොදන්න. පිංහතුනි මේ විදිහෙට රජුරුවන්ට මේ චෛත්‍ය කර්මාන්තේ සඳහා වශ්‍ය සියලු දේවල් ලැබුණා. ඒවා සම්පූර්ණ වුනාට පස්සේ රජ්ජුරෝ චෛත්‍ය ඉදි කරන්න. මේ භූමියට එනකොටේද මේ භූමිය තිබ්බ රන් තෙළඹුගහ විමාන කරගෙන හිටියේ ස්වර්ණමාලිය කියන දෙව්දුව. රජ්ජුරුව මේ මහා සෑ ඉදිකරන බව දැනුන්දුන්නා. හැබැයි ඒ විමානෙන් බැහැල යන්න කැමති වනේ නෑ. දෙවනි වතාාවත් තුංගනි වතාවත් ඉල්ලිීමමක් කරලා මේ මහා සෑයේ පින අනුමෝදන් වෙලා ඔබත් මේ මහා සෑයට උපකාර කරන්න ඒපින් අනුමෝදන් වෙන්න කියලා ඉල්ලි මක්කරපු වෙලාවේ. මගේ නම මේ මහා සෑයට යොදනවන විතරක් මං මේ විමානින් බැහැල අන්නං කියලා රජ්ුරුවන් ඉදිරියේ පෙනනීදලා කියා හිටිය. එදා දුොටගැමමු රජ්ජරුවෝ පොරොන්දුුවවක් වුණනා ස්වර්ණමාලි දෙවගනට ඔබේ නම මේ මහා සෑයට යොදනව කියලා. මේ පොරොඳදව පිට මයි මේ විමානෙන් බැහැල වෙනත් විමානයකටගේ. පිංගතුන මේ මහා සැයි ඉදි කරන්න, පොලොව සකස් කරන්න පටන්ගත්තේ වෙසක් පුන් පොහෝ දවසක. මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි. මහරහතන් වහන්සේල රැස් කරලා උන්නහන්සේලාගේ අනුසාාසනා පරිදි තමයි මේ භූමයේ පොලොව සකස්කරන්න රන් තෙළඹුගහහා ඉවත් කරලා. පොලවකස්රන්න දුටු ගැම රජර ටයිතු කරේ. ඒ පොලොවෙේ සකස් කරන කටයිුතු අවසන් කරලා. ඇසලපුන් පොහෝ දවසක උත්්‍රසල කියන නැකතින් තමයි මංගල වුලු තැම් පත්කරන්න සි යෝදල තිබ්බේ. පින්ගතුනේ දුටගැම රජරුව හිතුවවෙේ මේ මහා සෑ මීටත් වඩා විශාල ප්‍රමාණින් හදන්. මේ මහා සෑ බම ලකුණු කරන වෙලාවේ එදා වැඩහිටිය මහරහත්තන් වහන්සේ ලාතරින් සිද්ධාර්ථ නම් වූ මහරහත්තන් වහන්සේ දැක්කා අනාගත ඥානයම් බැලවා මේ තරං විශාල මහා සෑයක් රජ්ජුරෝ ඉදිකරුත් මේ සෑයේ වැඩ අවසන් කරන්න පෙර අඩක්වත් අවසන් කරගන්න ලැබෙන්න්න පෙර, රජුරුව අගේ ජීවිතය අවසන් වෙලාය. ඒ වගේ මනාගතය ඇතිවන නුවෙක් සභාවික විපත්තාදී විපත්තුලින් මේ මහා සෑ ආරක්ෂා කරගන්න පවා අසීරු වෙනවා. ඒ නිසා මේ මහා සෑ ඉදිවිය යුත්තේ මෙන්න මේ ප්‍රමාණයටයි කියෙලා තීරණය කරපු සිද්ධාත්ත නම් වූ මහරත්තන් වහන් සිරජරුවන්ට කිනො රජතුමනනි. මගේ පසු පසිං ඇවිදිං ඒ සීමාව ලකුණු කරගන්න කියලා. සිද්ධහත්ත නම්බූ මහරහත්තන් වහන්සේ මේ මහා සැයි බිම ලකුණු කරමින්. උන්නහන්සේ පියවරෙන් පියවර මේ මහා සෑය ඉදිවෙෙන් ඕනැ සීමාව පෙන්නමින් වැඩම කරා. උන්නහන්සේට පිටු පසිෙන් සීමාව ලකුණු කරගෙන කෙනෙක් පැමිණිය. අන්නේ විදිහට තමයි මේ මහා සෑයි සීමාව පවා ඉෘදි බල සම්පන්න සිද්ධාර්ථ නම්බ වූ මහරහත්තන් වහන්සේ ලකුණු කරලා දුන්නා. පිංගතුනි රජ්ජුරුව එදා මේ මහා සෑ මංගල උළු තියන්න. බෝම උත්සවස්ශ්‍රීියෙන් නදරේම සරසලා. පෙරහැරකින් තමන්ගේ අමාත්‍යවරු ඒවගේ දසමහා යෝධයන්, ඒවගේ මනෙකුත් තියෝධ පිරිස්. මේ සියලු දෙනා පිරිවරාගෙන මහරහත්තන් වහන්සිල රැස් කරලා. රන් කල රිදී කලාදියෙන් මේ භූමියම අලංකාරවත් කරලා. ්‍රරන් උළු කැට අටකොට ්‍රරිදී උළු කැට අටකුත් අරගෙන තමයි මේ මහා සෑයි මංගල උළු තැම්පත් කරන්න. ඇසල පෝඉදවස්සේ උත්්‍රසල නැගතිීන් රජ්ජුරුව මේ භූමියයට පැමිණේ. එදා මහරහත්තන් වහන්සේලාගේ පිරිත් සජ්්‍යායිනා මධ්‍යයේ උට්‍රසල නැකතින්. දුටුගැමුණු රජ්ජරු රත්තරං ළු කැටයක් එදා මේ මහාසෑ වෙනුවෙන් මංගල උළු හැටියට තබනවත් සමගම මහපොලෝ පවා ගිගුරුම් දෙමින් කම්පාවට පත්තුනා මේ පූජනයේ මහාසයිට මහපොලෝ පවා නමස්කාර කරමින් දෙවි දේවතාවන් අහසේඳන් සාධකාර දෙමින් මදාරා මල්වලින් පූජා ්‍රෞව්‍යවලින් අහසීඳන් පූජාවන් පවත්තුවා ඉඟතුන දාද මේ මහා සැයි මංගල උළුතියපු දවසේ පියදස්සී නම් මහරහත්තන් වහන්සේ නමක් එෙදා මේ මහා සැෑදි දේශනා කරපු ධර්මය ශ්‍රවනී කරලා මහා සෑට මංගල උළුතියපු දවසේ හතලිස් දාහක් තරම් පිරිස උතු මරහත්වයට පත්වුණනා භික්ෂූන්ණ හන්සේලා. ඒ වගේම එදා දේශනා කරපු ධර්මය අහල විශාල පිරිසක් සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ග පලාවබෝධ කරගත්තා. වි දවතාවුන් විශාල පිරිසක් ධර්මාබෝධය ලැබවා මංගල මහා උළු තැබූ මේ මහා චෛත්‍යයේ මංගල උළුප ප්‍රතිස්ථාපනය කරපු ඒ උට්‍රසල නැගතින් ඇසලපුුණ පොහෝ දවස්සේ පියදස්සී නම් මහරහත්තන් වහන්සේ දේශනා කරපු ඒ දේශනාාවහලා. රජජුරුව එදා ඒ දේශනාමෙන් පස්සේ භික්‍ෂූන් වහන්සේලාට ආරාධනාකර ස්වාමීනිී මේ මළුවේ පිරිත් සජ්්‍යායනා කරන සේක්වා මහරහතන් වහන්සේලා තුන්‍යම් රාත්‍රයක් පුරා පිරිත් සජ්්‍යායනා කරා රජ්ජුරෝදීන හතක් මහා සංගයාටමී භූමයේ දන් පූජා කරා ඒවගේම රජ්ජුරුවන්ට මංගලඔළු තිබ්බට මේ මහා සෑ ඉදි කරන්නේ කොයි විදිහටද කියලා සැලැස්මක් ඔළුවට ඇවිල්ල තිබනෑ රජරුව වඩුවන්ට කිය තිබ බොහම ලස්සන සැලැස්මෝල් චෛත්‍ය ඉදිවෙෙන් ඕනෑ දේවල් මට අඹල ගෙනල්ල පෙන්න්නන් විශ්ව කරම දෙවියන් බෝහම දක්ෂ නිර්මාණ සිිල්පියකොට ඒකෙනාට ඇතුල් වෙලා. රත්තරම් භාජනයකින් ජලය පුරෝලක් ගෙනහල රජ්ජරෝ ඉදිරියේම ජලය බිඳක් අල්ලට අරගෙන අර ජලය පිට ගැහුවක්. අර රත්තරම් භාජනයේ පිරෙන්න්න තිබ්බ ජලයෙන් තමන්ගේ අල්ලට පුරෝගත්ත ජලය දියපිට ගහනකොටම මහා දියබුබුලක් අර ජලීෙන් හටගත්තා. රජරුවන්ට පෙන්නුව. රජිතුමනි මෙන්න මේ විදිහට දියබුබුලේ හැඩේකට බුම්බුලාකාරස්භාවි මේ මහා සෑය හදන්න. රජ්ජරුවඒ දියබුබුල දිහා දැකළ පුදුම සතුරකට පත්වනාා මේ මහා සෑ ඉදිකරන්න සුදුසු මෙන්න මේ විදිහට අයි කෙළ රජ්ජුරු තීරණය ගත්ත. අන්නේ විදිහට තමයි මේ චෛත්‍යය වෙනුවෙන් ඒ කටයිුතු පවා දෙවියන් උද උපකාර කරලා මේ මහා සෑ සැලසුම පවා රජ්ජරුවන්ට පෙන්නුව. පිංහතුනේ එදා රජ්ජරෝ කල්පනා කරා දැම් මේ මහා සෑ බඳින වැඩටයුතු ආරම්භ කරලා. හැබැයි චෛත්‍යයට ගඩොල් මැවිලතියෙන්නේ බොහෝ දුර යොදුම් ගානක් දුර අනුරාධ පුරීන්දං. කොහොමද මිනිස්සු ලවා මේ මහා සෑයට ගඩල් අද්දවන්නේ කියලා රජ්ජරුවෝ හිතුවා. පසුවදා මෙන්න කෙනෙක් දුවගෙන දුවග ැවිල්ලකේන රජතුවනි හරි මාශ්්‍යරයයි. මලුවට ගඩොල් බොහෝ ප්‍රමාණයක් ඊරෑඇ එල්ලි වෙනකොට පැමිනිලා. ජරුුවන්ගේ සිතුවිල්ල දැකළ දේවතාවරු. එදාට එදාට අවශ්‍ය ගඩුල්, ප්‍රමාණයන්, රාට්‍රී කාලේ මේ භූමීයට ගෙනල්ල තිබ්බක් එල ඉතිහාසි සඳහංගෙනවා. මහාවන්සේතුූ පවන්සයාදී ග්‍රන්ථවල සඳහංගෙනවා. පිංගොත්තුනිේ අපි මේ බුදුරජාණන් වහන්සේලාගේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ප්‍රතිමා තැන්පත් කරලා කෝටි ගානක් සුවඳ මලින් පූජාවන් පවත්තල මල් පූජා කරලා ආලෝකුමත් කරලා තියෙන. මේ මහා සෑයේ පේෂාවලලු තුන වගේම පේෂාවලලු තුනක් එදා රජ්ජුරුව ගඩොල් දසකෝටියකින් ඉදිකර අවසන් කරා. ය පේෂාාවලු තුන බඳින් එදා රජ්ජුරුවන්ට ගඩොල් දසකෝටයක් වයවුන. පේෂාවලු තුනේ කටුතු අවසන් කරලා රජරුව බොහොම සතුටෙන් ගිහිල් නිගත්. බැයි ද දව වෙන කොටම කෙනෙක් දුවගෙන දුවගෙන ැවිල්ලකේ න ජතුමන හරි මාශ්‍යරයක් හරිම පුදමයක්. අර පේෂාවලු තුනම පොළවට ගිලා බැහැලකීව. රජරුවෝ දුවගෙන දුවග ෙනාව මළුවට ඇවිල්ල බලනකොට ඇත්ත. ගඩොල් දස්ස කෝටියෙකින් බැඳල් අවසන් කරපු පේෂාාවල තුනම පොළෝ මට්ටමටම ගිලා බැහැලා. රජජරුවෝගේනවා කමක් නෑ තන ඉදං ආයයිමත් පේශාවලලු බඳන්න කියව. දෙවනි වතාවටත්, පේෂවලු තුන කඩොල් දසකෝටියකින් ඉදි කර. පේෂාවලු තුන ඉදි කර අවසන් වෙලා ඊළඟ දවසේ බරනකොට දෙවනි පේෂාවලලු තුනත් දෙවනි වතාවට ඉදි කරපු ඒ පේෂාාවලුත් ආයමත් පොළෝ මට්ටමට ගිලා බැහැලා මේ විදිහට එක් වතාවක් දෙවතාවක් තුන් වතාවක් නෙමෙයි. නම වතාවක්ම මේ මහා සැයි ේෂාවලු ොවට ගිලා බැස්ස. ඒ කියන්නේෙක් අඩොල් දස කෝටිය බැගිඩ් නමවතාව. ගඩොල් අනු කෝටයක් පොළො ඇතුළට ගිලා බැස්සා. රජ්ජුරුව කල්පනා කරෑ ඇයි මං මේ තරම් සද්ධාවෙන් හදන මේ මහා සෑයට මෙහෙම වෙන්නේ. මහරහතන් වහන්සේලා රැස්කර අහන ස්වාීණී මගේ අඩුවත්ද උබහන්සේලාමනනි මට හාශිර්වාදකරේ මේ මහා සෑ ඉදි කරන්න. ඇයි මේ මහා සෑයට මෙහිම වෙන්නේ එතන වැඩසිට රදි ල සම්පන්න මහරහත්තන් වහන්සලා ක කියන රජතුමනී ඔබේ අඩුවක් නොවෙයි. මේ මහා සෑ අවුරුදු පන්දාහක් යනතෙක්. ආරක්ෂාවිය යුතුයි කිසිම උපද්‍රවයකින් අනතුරක් නොවී. ඒ පිණිස මේ මහාසැයි අත්තිවාරම ශක්තිමත්වීතුයි. මේ මහා සෑයි අත්තිවාරම ශක්තිමත්වීම පිණිස ඉරුදි බල සම්පන්න රහතන් වහන්සේලා සම්මුතියෙන් අධිෂ්ඨාන කරලා. පේෂාවලළු පොළොට ගිලා බැස්සෙවකිවා. රජජරුව මහා හඬින් සතුටෙන් සාධ කාරදුන්නා මහරහත්තන් වහන්සේලා ඉරදිියෙන් අධිෂ්ඨාන කරලා මේ මහා සෑ අවුරුදු පන්දාහක් පවතිනතෙක් ආරක්ෂවෙෙන්න්නයි මේ පේශාවලలు පොළොවට ගිලාබැස්සෙවයේ කියලා රජජරුව සාධ කාරදුන්න. පිංගතුනි මහරහත්තන් වහන්සේලාගේ ඉරදිමේ අදිිෂ්ඨානේ මත්ත ගඩොල් අනු කෝටිය කත්තිවාරමක් පොළො ඇතුළට ඉරදිියෙන් ගිලා බස්සල තියෙනවා. අන්න ඒ මත ඉදිවෙච්ච පේෂාවලලු තුන මතයි. ඔබ මේ මහා සෑයට සියලු පූජාවන් පූජා කරනට එතුනේ. ගඩොල් අනු කෝටිය කත්තිවාරමකින් ඒ මහරහත්තන් වහන්සේල් අධිෂ්ඨානනිින් නම වතාවක් පොළොට ගිලාබස්සපුයේ පේෂාවලලු මතයි අපි මේ මල් ලසිමින්. ක පූජාුවඳ පූජදී සියලු පූජාවන්ගේ මේ මහා සෑ පපුදන්න පංగතුන රජජුර බොහොම සතුට යලි ආය මත් පේශාවලල ඉදි කරන්න පටන්ගත්තා. මහරහතන් වහන්සේලා කියාටේ රජතුමන ය හොදටම ප්‍රමාණවත් කියීවා ය මත් ගිලා බස්සව නවශ්‍ය වෙන්නනේ ඒ නි ත්න ඉද චෛතති බැඳගෙන යන්න කිය බොම සතුටෙ මේ චෛත්‍යයේ පේෂා වලලු තුන ඉදිකර අවසන් වෙලා. මහරහත්තන් වහන්සේලාට දැනුන්දුන්නා ස්වාමීනී පේෂා වලලුල කටයිුතු අවසානයි. දහතු ගරබේ වැඩ කටයිුතු සිදු කළ යුතුයි. පිංගතුනිී මේ මහා සෑයි ධාතු ගර්බේ ගැන බොහෝම ලස්තන විස්තර රැසක් ඉතිහාසි සඳහන් වෙනවා. දුටුගැම රජුරෝ මේ මහා සෑ හැදුවේ. එක සිය විසිරියනක් උස ප්‍රමාණින් තමයි මේ මහා සෑ හැදවි. දහතුගර්වේ ප්‍රමාණය අසූරියන් බැගින් සමචතුර අශ්‍රාකාර, ධාතුගර්භයක් නිර්මාණී කළා කියල සඳහන් වෙනෝ. හෙම නං ඔබට මේ මහාසෑ දකිනකොට ඔබට මැවිල පේනට ඕනෑ. මේ මහාසැයි දාතුගරබි සම්පූර්ණයෙන්ම මේ බඳට ඇතුළෙ තියෙන්නේ. අසූරියනක දිගඵලල උසප්‍රමාණය යුක්ත සමචතුරශාකාර, ධාතු ගර්භයක් වටවෙන්නයි. මේ මහා සෑ ඉදි කරලා තියෙන්. පිංහතුනි මේ මහා සෑ ඉදි කරලා ඒ දහතු ගරභ කටයුතු කරනකොට. මහරහත්තන් වහන්සේලා දාතු ගර්බය හදපු හැටි. ඔබ දෑස් පියාගෙන සිහිකරලා හිතේ මවාගෙන ඔබට පුළුවන් සිහිකරගන්න. මේ දහතු ගරබයත් තුළ. රජ්ජුරුවෝ මෙන්න මේ විදිහටයි ඒ පූජනිය නිර්මාණයන් කරලා ධාතු තැම්පත් කරේ කියලා මේ කියන කරුන් ඔස්සේ ඔබට මවාගන්න පුළුවන්. එදා උත්තර සොමන කියන සාමනයට මහරහත්තන් වහන්සේලා දෙනම. භික්‍ෂූන් වහන්සේලා සම්මත කරා උතුරුකුරු දිවයිනට හිමාල පරවතේ. ඒ කඳමුදනෙති එන උතුරුකුරු දිවයිනට වැඩම කරලා. සතරාතින් සමාන වූ අටරියනක් බැගින් යුක්ත. ඒවගේම අසූරියනක් දිග ප්‍රමාණින් යුක්ත මේද වරණ පාශාන හයක් අරගෙනෙන්න්න කියලා. උත්තර සුමනකෙන ඉරදි බල සම්පන්න මහරහත්තන් වහන්සේලා උතුරුකුරුදිවෙනට පිටත් කර. උන්නහන්සේලා අහසින් ගිහිල්ල මේ දාතු ගරබය උස ප්‍රමාණී යුක්ත අසූරියනත් බැගින් උස. ඒවගේ රියං අටක් වටක් ප්‍රමාණය යුක්ත, විසාාල ගල් කුලුණු හයක් මේදවර්ණ පාශානෙන් යුක්ත වදමල් පැහැයෙන් දිලිසෙන ඒ ගල්කුලුණු හයක් ඉර්දිියෙන් අරගෙන් අහසීම් පැමිණියමේ බෝමියයට ඒ කුළුණු හයෙන් එක් කුළුනක් මැද පිහිටෙව්වා. අනෙත් කුළුණු හතර හතර කොන පිහිටෙව්වා. එ කුළුණක් දාතුගරබේ අවසානයේ දොරටුව වහන්න නැගෙනහිර වැලිමලුවේ සඟවල තිබ්බා. ඒ විදිහට තමයි ඒ හතන් වහන්සේලා ඉරදිීෙන් අරග ෙනාපු මේ දවරණ පාශානවලි මේ දාතු ගරබේ හතර කොන්න කනු හතර පිහිටෝලා මැද එක්ුළු නක් පිහිටවවා. දුට ගැමුණු රජරුවන් මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි එදා මේ මහා සෑ ඉදිකරන්න මහරහත්තන් වහන්සේලා සම්මුතියෙන් පත්කරා ඉන්ද්‍ර ගුප්ත කියන මහරහත්තන් වහන්සේ උන්වහන්සේ තමයි මේ මහා සෑ සියලු කටයිතුවල් ට අව්වා ධනුසාසනා දුන්නේ ඉද ගුක්ත මහරහත්තන්හන්සගේ උපදෙස් පරිදි මහා සැයි මැදිං සුවනින් යුක්ත බෝධීන් වහන්සේ නමක් කිරව රජ්ජුරු. පිංගතුන මේ මහාසැයි ධාතුගරබී මැද සටුවින් යුක්ත උසරියන් දහාටක් ඒවගේ රියන් දහට බැගින් උඩටත් සතර දිසාාවටක් අතු විහිදීගිය බෝධීන් වහන්සේ නමක් සටුවින් දධාතු ගරබී මැද රත්තරංගුලින් රජුරු කරව තියනවා. බෝධයේ කඳ රිදීෙන් කරවලතියෙනවා. බෝධයේ මුල් පබලුවලින් තමයි මුල් කරවල තියන පබලුවම මාණික්්‍යවලින් මුල් කරවලතියෙනවා. ඒවගේම දාතු ගරබය පුරා ඉන්ද්‍රනීල මානික්‍යබි ම අතුරලා බෝපත් ඒ සෑම අත්තකම දහට රියන බැගින් සවු දිසාවන්ට විහිදිලාගේ සෑම ශාකාාවකම බෝපත් ඉන්ද්‍රනීල මානික්ක්‍යවලින් තමයි බෝපත් කරවලතියෙන. මේ විදියට රජුරුවෝ මේ මහා සෑ ධාතුකර්බේ මැද බෝධීන් වහන්සේ නමක් කරවලා. ඒ බෝධියයට මුදුනෙන් සුදුපාට වියනක් බැඳලා වියන් කෙලවර මුතුහා රන්රසු දැල් කරවලා තියනවා. ඒවගේම වියන් කෙලවර සතර කොන නම ලක්සේ බැගින් මුතු තැම්පත් කරලා සතර දිසාාවී නන් සතරවරන් දෙවියන් ඒ දෙස වන්දනා කරගෙන ඉන්න ප්‍රතිමා. ඒවගේම අහසේ, සඳහිරුක නැකත්තරු, ඒවගේම රපියුම් ඒ දෙෙස බලාසිටින සිවු පාවන් ඒවගේ හන්සයන් මල් පන්ත විජිත්‍ර ලෙස් රත්තරණින් කරවලතියනවා. ඒවගේ මේ බෝධිය්‍ර පිටදේලා නැගෙනහිට දිසා බලාගනන්න බුදුරුවක් බුදුරජාණන් වහන්සේගේ ප්‍රමාණී මේ දහාතු ගරබේ තුළ රජජුරු මවල සකස්කරා. පංහතුනි රජජුරුවන් නිර්මාණ ශිල්පීන් ලවා මහරහත්තන් වහන්සේ ලගේ උපදෙස් පරිදි. මේ දහතු ගර්බයේ මැද මේ දැන් බුද්ධත්තයට පත්වවෙච්ච බුදුරජාණන් වහන්සේගේ සුරූපයේ වජිනාසනය මත වැඩසිටින බුදුරුව හා සමාන බුදුරුවක්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රමාණීම්ම කෙරෙව්වා. ඒ බුදුරුව ඒ නියපොතු අත්තුොලත් ඇගිලිවලත් තියන මේ විනියපොතු විස්සම. ඒ වගේම ඇස්වල තියන සුදුපාටතැන් ඒ සියල්ල ජාතිස් පටලික්ක කියන මැනික්වොලින් කෙරෙව්වා. යටිපතුලේ රෝසපාට තැන් තොල්ොල තියන රෝසපාටතැක් ඇස්සවල රතුතැන් තිය සියල්ල පබලුමේ මැනික්කොලින් කෙරෙව්වා. ඒවගේම ඇහිබැඹ ඒවගේම කෙස් ඒ වගේම, උන්හන්සේගේ ඇසේ තියන මේ කෘෂ්ණ මණ්ඩලේ සියල්ල ඉන්ද්‍රනීල මානි්‍යවලින් කරවලා නලලේ ඕර්ණරෝම දහතුන් වහන්සේ රිදීයෙන් කරවපු බව සඳාන් වෙනෝ. පිංගතුනි මේ විදිහට මේ කරව බුද්ධ ප්‍රතිමා වහන්සේට ඉහ ලහසේ සහම්පති මහාබ්‍රහ්ම දෙවියන් රිදීකුඩයක් දරාගෙන සිටින ආකාරයත්. සාක්්‍ර දෙවියන්, දෙති දිවිය පුත්‍රියන් පිරිවරාගෙන ජයතුරා සක පිමිණ ආකාරයක්ත් ධාතු ගරබේ තුළ කිරෙවවා සතෘුවනින් යුක්තව පචසික දෙවියන් බේලුව පඩු නම් වීනාවාදනය කරන නාකාරෙ ඒවගේම නාගමානවිකාවන් පිරිවරාගත් මහ කෙල නම් නාගරාජයා බුදුරජාණන් වහන්සේට ස්තුූති ගෝత ගෝෂාවන් පවත්த்தමින් තුනරුවන් වදනා කරන ආකාරේ සෘුවනින් රජරූ ධාතු ගර බ තුළ කෙවවා. ඒවගේම සත්සතිය බලන්න මේ දාතු ගරබේ බිත්තිවල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතේ සිදුවීම් සියල්ල උන්නහන්සේත් සත් සතිය ගතකරපු ආකාරෙ. ඒවගේම ප්‍රථම ධර්මදේශනාව බිම්බිසා රජ්ජුරුවන් වේළුවනාරාම පූජාකරපු ඒ ආරාම පූජාව අග්‍රශ්්‍රාවක දෙනම අසූමහන් ශ්‍රාවක්‍යයන් වහන්සේලා ප්‍රධාන පන්සීයක් සඟ පිරිස. ඒවගේම කිමුල්වත් පුරේට වැඩම කරපු ගමන. සාප්‍ය වංසිකයන්ගේ මානයේ දුරුකරන්න යමා මහ පෙළහරපාපපු සිදුවීම්, සියල්ල ධාතු ගරබී, බිත්තිවල සටටුවනීම් ඇබුවා. ඒවගේ මයි රාහුල කුමරු පැවිදිවීම නන්ද කුමරු පැවිදිවීම මාදී විශේසිත කටයිතු. එවගේම ජේතවනාරාම පූජාව ගන්ධබ්බ රුක්ක මුලේ යමා මහ පෙළහරපෑම. බුදුරජාණන් වහන්සේ දෙෙව්ලෝට වැඩමකර ලබිධර්ම දේශනාව සිදුකිරීම. සංකස්සට දෙවලවින් මනුලෝට වැඩම කරපු ගමන. ඒවගේ මුන්න්නහන්සේ දේශනා කර විශේෂ සූට්‍ර දේශනා රැසක සිදුවීමම් දාතු ගරබේ තුළ සට්ටුවනිින් ඒ බිත්තිවල කිරෙව්වා. ඒවගේම බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අතහැරීම ඒවගේ මල්ල රජදරුවන්ගේ උපවර්ථන සාාල වනෝදධහානයේ පිරිනිවන් පාපු ආකාරේ. උන්නහන්සේගේ ශ්‍රී දේහේ චිතකේකට නංවලා, මහාකාශ්‍යප මහරහත්තන් වහන්සේ ප්‍රදක්ෂිනා කරමින්. චිතකට නලල තියෙනකොටම සිරිපතුල් චිතකෙන් එලියට නික්මිලා මහාකාශප මහරහත්තන් වහන්සේගේ නලෙ පිහිටපුයේ සිදුවීම. ඩ්‍රෝන බමුණා ධාතු බෙදපු සිදුවීම්. ඒවගේම පන්සිය පනස් ජාතකයේ විශේෂිත සිදුවම්. වෙ සංස්තර ජාතකයේ ඒවගේ මිහිදුු මහරහත්තන් වහන්සේට මහමෙ වුණාවන පූජා කිරීමදී සියලු දේවල්, දාතු ගරබී බිත්තිවල සට්ටුවනින් කිරව්වා. පිංහතුනී මේ විදියට මේ මහා සෑයි අසූරයනක උස දිගඵල ප්‍රමාණී යුක්ත ධාතු ගරබේතුළ. බෝධීන් වහන්සේ නමක් සට්ටුවනින් කරවලා දහට රියන බැගින් අතු ශාකා විහිදීගගේ බෝධීන් වහන්සේගේ බෝ පත් පවා මැනිික්වලින් කරවලා. බුදුරජාණන් වහන්සේගේ ස්ුරූපේම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නැගිනහිර දිසාාවට මුහුණලා වඩා හිදවල ඒ බුද්ධ ප්‍රතිපා පවා මැනික්වලින් කරපු රජ්ජුරුවෝ. බුදුරජාණන් වහන්සේගේ දෝනයක් සර්වචඥ ධාතු තැන්පත්කිරීම පිණිස මේ දහතු ගර්වේ. එදා මල් රජදරුවන් යපවර්ථන ශාල වනෝධ්‍යානය උතුරට හිසලා සිංහසේයාාවෙන් සැත පිලා. ප මංචකේ තුළ පිරිනිවන් පාප සුරූපේම ධාතු තැපත් කරන්න රිදිී පිරිනිවන් මංචකයක් කෙරෙව්වා. රිදිීෙන්. මේ විදිහට කරවල රජ්ජුරෝ මේ දහතු ගරබේ හතරකොන විශාල මැනිගල් හතරක් තිබ්බා මුළු ධාතු ගරබේ මාලෝකමත් කරන්න මහපොළුවෙන් පහළවිච්ච. ආලෝක විහිදනඒ මැනිගල් ධාතු ගරබේ හතර කොුණන පිහිටෙවවා. මේවි දිහට ජ్జුව ాතු తැంපත් කරන්න සියలు කටයිතු ධాතු ගరබේ వසන් කරලා. దాතු ගర్බී ඉහළහල දෙතිස් දිవිය ట్్්‍රయන්, ඒවාගේම ියවැట පහන් දල්වාගෙන සිටින දෙవ్්‍යంගනාව అටවිి යක්ක් සේනා ిපతතුరియරු. ඒගේ ොත් ుందී වැඳගෙන සිටිన දෙදිවරු మල්మాලාాගෙන ඉන්න ේවతාවරరు රంకల. ඒගේම රිදී කලා ආදිය ගෙන සිටින දේවතාවවරු වාදී මල් ආදිය රැගෙන ඉන්න දේවතාවවරුගේ රූපයන්. මේ දහතු ගර්බේ ඉහල කොන්න වටේට සතරුවනින් කරවලා. රජ්ජුරුව මහා විාරික මහරහත්තන් වහන්සේලා රැස් කරල කියනවා. ස්වාමීනී. දහතු ගර්බේ වැඩ කටයිතු සියල්ල දැන් අවසානයි. දහාතු ගර්බේ සියල්ලු කටයිතු දැන් අවසන් කලතියෙන්. ඒ නිසා දහාතුන් වහන්සේලා තැම්පත් කරන්න. ද හන් ා කිය ලා ට ග ම ජ్ර දාතු ගර්බේ වැඩකටයතු අවසන් කරලා මහරతන් වහන්සේලාගෙන් ඉල්್ಲಿ ಮක්ර. පిින්గතුනි මහ සැයි දුටුගමුණ රජජර ඒ කරපු දහතු ගර්බ එදා ලංකාి රජකන් කරපු, ಭාතිකාබ රජ్ර తති අල්್ ගෙන ග හි ం. හතු ගරබ ඇතුළලට මෙක්කංග හිලා රජුරුවංග මේ දහතු ගරබයේ පෙන්න්නපු බව තිහාස සඳහංගෙනවා. ඒ වගේ මයි භාතිකාබේ රජුරුව මේ දහතු ගරබේ දැක්කල ඇතිවෙච්ච සතුටට රජ්ජුරෝ කල්පනා කර අනේ මම මගේ පිනින්ං මේ දහාතු ගරබේ දැකගත්තට මේ රටවාසීන්ට කොහොමදමං මේක පෙන්න්නන් මං මේක කීවට කොහොමද ඒ අය හිතේ මමාගන්න. තමන්ගේ මාලිගාවවෙති බ්‍රහන්ට්‍රිදී මුතුමැනි කාාදියලවා. ඒ ධාතු ගරබේ තුළ තමන් දැකපු දේවල් නිර්මාණය කරවල භාතිකාබේ රජ්ජරෝ තමන්ගේ රජ මාලිගාව ඉදිරිියයේ මණ්ඩපේක නගරවාසීන්ට අන්ඩබෙර ගහලා ඒ ධාතුකරබේ සැලැස්මි ආකෘතියක් ප්‍රදර්ශනය කෙරුවාකිල ඉතිහාසය සඳහන් වෙනවා. පිංහතුනි ඒනිසා, මේ මහා සෑයට අපි සියලු දෙනාම මේ සියලු සිදුවීම් සිහිකරගෙන වන්දනා කරමු අපේ බුදුරජාණන් වහන්සේගේ විශාලම දහත්තුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩසිටින මේ මහා සෑයට මාගේ නමස්කාරිය වේවාසාධෝසාධෝසාදෝ. බුදුරජාණන් වහන්සේගේ ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න දුටුගමුණු රජ්ජුරුවෝ ඉදිකළ මේ මහා සෑෙ. අනු කෝටියක ගඩොල්වලින් යුක්ත අත්තිවාරමක් ඉරදි බල සම්පන්න මහරහත්තන් වහන් සිලා පොළොවට ගිලා බැස්වා සත්‍යයි. ඒ මහරහත්තන් වහන්සේලාගේ ඉෘදිියෙන් ඒ පොළොට ගිලා බස්සපුු ඒ පේෂා වලලු නමවතාවක් පොළොව ඇතුළේ ගඩොල් අනු කෝටියකින්. ඒ සිටින අත්තිවාරම මත ඉදිවෙච්ච මේ මහා සෑයට මාගේ නමස්කාරිය වේවාසාධෝසාධෝ සාදෝ. කකු සඳ කෝනාගමන කාශ්‍යප ගෞතමාදීසිවු බුදුරජාණන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා සමගින් මහරහත්තන් වහන්සේලා සමගින් සමාපත්තියෙන් වැඩසිටිය. මේ උතුම් පුුණ්්‍යභූමියයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධෝ සාධෝ සාධෝ. මේ මහා බඩ්ඩ කල්පේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සතරවෙනුවලෝ පහළවී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වච්ඥ ධාතුන් වහන්සේලා. ආහස්සට පැනනැගල බුදුරුව මවාගෙන යමා මහ පෙළහරපා මේ දහතු ගරබේත්තුළ අවුරුදු පන්දාහක්පුරා වැඩසිටින ඒ පිරිනිවන් පා වදාල ඉරිියව්ෙන් වැඩසිටි ්‍රෝණයක් සරවච්ඥ ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරයේ වේවා සාධෝසාදෝසාදූ පිංගතුනිමේ සියල්ල සිහි කරගෙන්. මේ ධාතු ගර්බයේ විස්තර අප ඊළංග දේශනාවෙන් ඊීළඟ ධර්ම දේශනාවෙන් ධාතුන් වහන්සේලා ගෙනාපු හැටි. දහතුන් වහන්සේලාමීතුළ තැම්පත් කරපු හැටි නාග ලෝකයට සෝනුත්තර මහරහත්තන් වහන්සේ ගිහිල්ලා ඉර්දිියෙෙන් ගිල්ලගෙන්න හිටපු නාග රාජයාගෙන් ධහතු කරටු අරගත්තේ ප්‍රාතිහාර සිදුවීම. ඒවගේ ධාතු තැන්පත්තරන වෙලාවි ද්‍රෝණයක් ධාතු වහන්සේ බුදුරුවෝ මවාගෙන පෙළහරපාපුයි අසිරි මස් සිදුවීම. මහා සෑය කටයුතු අවසන් කරලා දුටුගැමුණු රජ්ජරු මී මහා සෑ මළවී මහා සෑයි දිහාවට වැඳගන අවසන් හුස්ම හෙලපු ඒ සිදුවීමත් ඊ ළඟ ධර්ම දේශනවිං ඔබට ස්්‍රවණී කරන ලබෙනවා. ඒ නිසා මී මහා සෑය ගැන. මී මහා සැයි ඉදිකිරීමේ ඒ දහතු ගරවේ නිර්මාණ කටයුතු ගැන මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස්කරගත් සියලු පින ඔබටත් මටත් අප හැම දෙනාට මත්. උතුම්මූ ධර්මාවබෝධය පිණිස්සම උපකාර වීවා වේවා වේවා සාධෝසාධෝසාදෝ. නම් සෑය පන්දී නිමානය. बस मैंने स्वर्ण वाली रूपर स्वर्ण मालियन